අයිබෝවන්, අද අපි චැනල් එකෙන් අමුතු දෙයක් පෙන්නන්නේ. මේ මගේ ගෙවත්තේ තියෙන මිරිස් පැලයක්. මේක මම පැල කරපු එකක් නෙවෙයි, ඉබේම හැදිච්ච පැලයක්. ඉස්සෙල්ලාම හැදෙනකොට මම හිතුවේ මේක මේ බැටළු මිරිස් පෝච්චි එක තියෙන පැලයක් හින්දා මම හිතුවා මිරිස් සැටයක් කරලා බැටළු මිරිස් පැලයක්ම තමයි හැදෙන්නේ කියලා. හැබැයි ටිකක් ලොකු වෙනකොට මට හිතුණා මේක බැටළු මිරිස් පැලයක් නෙවෙයි, මේක නයි මිරිස් පැලයක්. ඒක මොකද කොලේ ඒ විදියට කොලෙත් හැදදර බැටළු මිරිස් පැලෙත් ඔය වගේම තමයි කොලේ මට නම් මතක හැටියට. කොහොම හරි පස්සේ මට දැන් ගෙඩි හැදෙනකොට මම හිතුවා මේක නෑ නයි මිරිස් ඇටයක්. හැබැයි බලන්න මේවා සුදු පාටයි. මේ නයි මිරිස් එක මාරු මිරිස් කරලක වගේ ඒ පාට ඇවිල්ලා තියෙන්නේ. මට හිතාගන්න බෑ මේ එක්කෝ ජානමය විකෘතියක් වෙලාවත්ද, එහෙම නැත්නම් මේක පෝෂණ මට්ටම අඩු වෙලාවත්ද. ඇත්තටම දන්න කෙනෙක් ඉන්නවනම් මේක කියන්න, මට දැනගන්න ඕන මේක ඇත්තටම මොකද වෙලා තියෙන්නේ කියලා. මේ ස්වරූපය නම් නයිමිරිස්ම තමයි. ස්වරූපය කියන්නේ ගෙඩිය හැඩය, එතකොට ගහේ හැඩය සහ මේ කොළවල හැඩය නයිමිරිස් ගහක මේ තියෙන බැටළු මිරිස් එතන තියෙන පැලේ දැන් ගොඩක් පරණයි. මං හිතුව ඒකෙම ඇටයක් වැටලා මොනවා හරි වෙලා මේක පැල වෙලා කියලා. හැබැයි ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. පුදුම කියන්නේ මේ පාට තමයි. දැන් මේ තියෙන මගේ නයිමිරිස් ගහ ගස් කීපයක්ම තියෙනවා. ඒකෙන් එකක් ඕන බලන්න හොඳට හොඳ කොළ පාට තියෙනවා නයිමිරිස්. හැබැයි බලන්න මගේ මේ මිරිස් එක හොඳට කොළ පාට තිබ්බට දැන් අර මිරිස් එක හොඳටම සුදු පාටයි. මාළු මිරිස් කරලක් වගේම තමයි පාට. ඔය තියෙන මගේ බැටළු මිරිස් ඒවත් පොඩි ඒ වගේ මේ කහ පාට ගතියක් තියෙනවා. ඉතින් ඒවයි බලපෑම හින්දා මේක සුදු කොළ පාටක සුදු පාට වුණාද? දැන් මේ හොඳටම සුදු පාට පේනවා. සුදු කියන්නේ කහ පාට ගතියක් පේනවා. ඉතින් හිතාගන්න බෑ මේ මොකද වෙලා තියෙන්නේ කියලා. දන්න කෙනෙක් ඉන්නවනම් ඔක කියන්න, අපි දැනගන්න කැමති මොකද මේකට වෙලා තියෙන්නේ.